ట్రావెల్ బ్లాగ్ ఛానల్ එකක් කරන්න පටන් ගන්නවත් එපා. ඒගොල්ලෝ දුවල දුවල ගිහිල්ලා channel එකක් හදලා videos දාන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක නෙමෙයි. ඇයි මිනිස්සු ඔයාගේ videos බලන්නේ? ඇයි මෙච්චර video තියෙද්දි ඔයාගේ video එක බලන්නේ? එහෙම නැතුව ලොකු YouTube channel එකක් අරගෙන එයාලගේ videos බල බල හූල්ල හූල්ල හිටියා කියලා ඔයාට හරියන්නේ නැහැ. ඉතින් මේ YouTube video එකට title එකයි description එකයි text එකයි හොයාගන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සහ ආශාවට ගැලපෙන්න තමයි ඔයා videos හදන්න ඕනේ. ඒ වගේ thumbnail එකක් දැම්මට පස්සේ මිනිස්සු පොඩ්ඩක් බලනවා අම්මට උඩු මේ මොකද්ද මේ? ඉතින් ඔයා මෙච්චර අමාරුවෙන් හදාගත්ත YouTube channel එක තව තව මිනිස්සු අතරට ගෙනියන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ඔය දෙන්නගම channel එක ඕගොල්ලන්ට එකපාර ගොඩ දාගන්න පුළුවන්. YouTube channel එකක් කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ එකම දේ views නෙමෙයි. Views කියන්නේ තුන්වෙනි දේ. තුන්වෙනි එක. හරිද? අතර මේ පොඩි රහස. හොඳ මේව ගොඩක් කට්ටිය දන්න දේවල් නේ. මේකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් comment එකක් විදියට දාන්න අපි ඒක pin කරනවා. What's going on legends? ඉතින් අද දවසේදී අපි කතා කරන්න යන්නේ travel vlog channel එකක් හරියට කරන්නේ කොහොමද කියන මාතෘකාව සම්බන්ධයෙන්. ඉතින් අතරම මේ වීඩියෝ එක කරන්න අයිඩියා එක ආවේ අපි මීට කලින් කරා ලංකාවේ ඉන්න travelers ලා 9 දෙනෙක්ට reaction එකක්. ඉතින් ඒ වීඩියෝ එකේදී අපි travel vlogs ගැන ගොඩක් කතා කරානේ. ඉතින් මට හිතුණා අලුතෙන් travel vlogs පටන් ගන්න කට්ටියට support එකක් වෙන විදිහට මේ වගේ වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔයා දැනටමත් travel vlog channel එකක් කරනවා වුණත් එහෙම නැත්නම් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වුණත් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වටනවා. මොකද ප්‍රධාන අංශ 8ක් යටතේ අපි කතා කරනවා travel vlog channel එකක් success කරගන්නේ කොහොමද කියන මාතෘකාව සම්බන්ධයෙන්. ඒ වගේම traveling හැර වෙනත් category එක YouTube channel එකක් කරන කෙනෙක් වුණත් මේ කතා කරන details ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් තවත් මොකටද බලන් ඉන්නේ? Just feel it. Tip number 1, define your niche. ඉතින් අපේ කට්ටිය කරන ලොකුම වැරද්දක් තමයි YouTube කරන්න අයිඩියා එක ආපු ගමන් ඒගොල්ලෝ දුවල දුවල ගිහිල්ලා channel එකක් හදලා videos දාන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක නෙමෙයි. ඊට කලින් කරන්න ගොඩාක් දේවල් මේ පැත්තේ තියෙනවා. ඉතින් මේ මාතෘකාව යටතේ කතා කරන පළවෙනි අනුමාතෘකාව තමයි identify your unique angle. ඉතින් මෙතනදී අපි කියන්නේ ඔයා කොහොමද අනික් කට්ටියකින් වෙනස් වෙන්නේ? ඒ කියන්නේ travel vlogs කරන කට්ටිය ගොඩාක් ඉන්නවා දැනටමත්. ඒ අතරින් ඔයා කොහොමද වෙනස් වෙන්නේ? මෙන්න මේක ඔයා වීඩියෝ දාන්න කලින් අනිවාර්යයෙන්ම කල්පනා කරන්නම ඕනි දෙයක්. ඇයි මිනිස්සු ඔයාගේ videos බලන්නේ? ඇයි මෙච්චර video තියෙද්දි ඔයාගේ video එක බලන්නේ? ඔයා unique වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි නම් camping උගන්වන්නේ අපි විතරයි. දිනේෂේ පැතුම් නම් adventure and storytelling. මන්සරන්න නම් camping. solo hike නම් තනියෙන් ඇවිදිනවා. ඒ වගේ යුනික් වෙන්න ඕනේ. ඔයාටම කියලා යුනික්නස් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තවත් එක්කෙනෙක් විතරයි ඔයා. තවත් travel vlog කරන එක්කෙනෙක් විතරයි. ඉතින් එහෙම බෑ. ඔයාටම යුනික්නස් එකක් තියාගන්නත් ඕනේ. තව දෙයක්. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ target audience එක කවුද කියලා හොඳින් අඳුර ගන්න ඕනේ. අපේ නම් අපි උගන්වන්නේ camping නේ. ඉතින් අපි camping උගන්වද්දී camping කරන ඒ වගේම කැම්පින්ග් කරන්න ආසාවෙන් ඉන්න කට්ටිය තමයි අපේ වීඩියෝස් බලන්නේ. ඒ වගේ ඔයාත් හොයාගන්න ඕනේ ඔයාගේ වීඩියෝස් බලන්නේ මොන වගේ මිනිස්සුද කියලා. උදාහරණයක් විදිහට ඔයා කරන්නේ ලක්ෂරි ට්‍රැවල්ස් නම් ඔයාගේ වීඩියෝස් බලන්නේ සල්ලි තියෙන මිනිස්සු. ඔයා කරන්නේ බජට් ට්‍රැවල්ස් නම් ඔයාගේ වීඩියෝස් බලන්නේ සාමාන්‍ය ආදායමක් තියෙන මිනිස්සු. ඉතින් අන්න ඒ වගේ ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඔයාගේ වීඩියෝස් බලන්නේ කවුද කියන එක සම්බන්ධයෙන්. මොකද ඉස්සරහටත් වීඩියෝස් හදාගෙන යනකොට මේ අවබෝධය ඔයාට ගොඩාක් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ යුනික්නස් එකයි ඔයාගේ ටාගට් ඔඩියන්ස් එකයි කවුද කියලා ඔයා කලින් කල්පනා කරන්න ඕනේ. ඒකෙන් ද ඒක කරන්නත් අමතක කරන්න එපා. ටිප් නම්බර් 2, plan your content. ඉතින් අපි කලිනුත් ඕගොල්ලන්ට මතක් කරානේ නිකම්ම වීඩියෝස් දාන්න තෝ පොඩි plan එකක් ගහන්න කියලා. ඉතින් මෙතනදී අපි ඕගොල්ලන්ට යෝජනා කරන්නේ අනිවාර්යෙන් ඔයා channel එකක් කරන්න idea එකක් තියනවා නම් ඔයා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි videos ටික ඔයා කොලයක් අරගෙන ලියන්න ඕනේ. මොන වගේ video එකක්ද කරන්න, කොහෙටද යන්නේ, මොනවා ගැනද කතා කරන්න කියලා ඔයා පොඩ්ඩක් ලියන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ දේවල් ටික ඒ වීඩියෝ එකට ඇප්ලයි කරන්නම ඕනේ. ප්‍රධාන වශයෙන් මම travel vlog channel එකක් කරනවා නම් destination guides, travel tips, food experiences, ඒ වගේම behind the scenes වගේ දේවල් වුණත් ඔයාට මේ වීඩියෝ එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඇප්ලයි කරාට පස්සේ ඔයා තව එකම එක දෙයක් ගැන හොඳින් හිතන්න ඕනේ. ඒක තමයි frequency. ඒ කියන්නේ ඔයා කොච්චර කාලයකට සැරයක් වීඩියෝ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවද? උදාහරණයක් විදිහට සතියකට එකක්, සතියකට දෙකක්, මාසෙකට එකක්. මොකද මතක තියාගන්න travel vlog channel එකක් කරන එක ඉතාමත් අමාරු දෙයක්. මොකද අපි දවස ගානේ ගෙදරින් එළියට ගිහිල්ලා තමයි වීඩියෝ එක ෂූට් කරන්න ඕනේ. ඉතින් මේ වගේ channel එකක් දිගටම කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඒකට ආසාවක් තියෙන්නම ඕනේ. ඔයා ආස නැත්තම් ඔයාලා මේක දිගටම කරන්න බැහැ. ඉතින් ඒකෙන්ද මතක තියාගන්න camping සහ traveling කියන එක ඔයාගේ විනෝදාංශයක් නෙමෙයි නම්
මේ වගේ ට්‍රැවල් බ්ලොග් චැනලයක් කරන්න පටන් ගන්නවත් එපා. මොකද ඔයාලට එතකොට මේක එපා වෙනවා. අයියෝ එළියට යන්න ඕනේ, වීඩියෝ කරන්න ඕනේ, වැස්ස වහිනවා, හුළඟ වැඩි. ෆග්ඩා ඔයා ඉවරයි එතනින්. ඒක හින්දා ඔයා කැමති දෙයක් තෝරගෙන ඒ සයින්ඩ් එකෙන් චැනලයක් කරන්න, අනික් කට්ටිය ට්‍රැවල් බ්ලොග්ස් කරනවා කියලා ඔයා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක හින්දා වීඩියෝ ෂූට් කරන්න කලින් ඔයා කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝස් ටික ලිස්ට් ඩවුන් කරන්නත්, ඒ වගේම කොච්චර කාලයකට සැරයක් වීඩියෝ අප්ලෝඩ් කරනවද කියන එක ලියලා තියාගන්නත් අමතක කරන්න එපා. ටිප් නම්බර් 3, ඉන්වෙස්ට් ඉන් ඉක්විප්මන්ට්. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ කැමරා සම්බන්ධයෙන්. ඇත්තටම ලංකාවේ ඉන්න ගොඩක් කට්ටියක තියෙන බොරු මතයක් තමයි ට්‍රැවල් බ්ලොග් චැනල් එකක් කරන්න නම් හොඳ කැමරාවක් ඕනේ, හොඳ GoPro එකක් ඕනේ, හොඳ drone එකක් ඕනේ. Fuck that. එහෙම එකක් නැහැ. හරිද? ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් වුණත් ඔයාට වීඩියෝ එකක් shoot කරලා upload කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඔයාගේ production quality එක නෙමෙයි. ඔයාගේ content එක. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඔයා මොකද්ද මිනිස්සුන්ට දෙන පණිවිඩේ? මොකද්ද දෙන experience එක? ඒක විතරයි වැදගත්. එහෙම නැතුව production quality එක ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. ඒව ඔයාට පස්සේ apply කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. දැනට content එකට focus කරන්න. ඒ කියන්නේ ඔයා දෙන පණිවිඩයට focus කරන්න පුරුදු වෙන්න. එහෙම නැතුව ලොකු YouTube channel එකක් අරගෙන එයාලගේ videos බල බල හූල්ල හිටියා කියලා ඔයාට හරියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. හරිද? මොකද මේ මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ ගොඩනගාගත්ත දේවල් වල ප්‍රතිඵලයක් තමයි ඔය අය දකින්නේ. ඊට යටින් තිබ්බ මහන්සිය කාටවත් පේන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ තමයි. ඔයාත් පටන් ගන්නකොට ඔයාට පුළුවන් ඔයාගේ තියෙන ෆෝන් එකෙන් පටන් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න ඔයාගේ content එක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව ඔයාගේ ක්ෂණවත් එඩිට්වත් නෙමෙයි. ඒකෙන්ද කන්ටෙන්ට් එකට ෆෝකස් කරන්න පුළුවන් තරම්, හැබැයි ඔයාට පුළුවන්කමක් තියෙනවා අර දෙකට ෆෝකස් කරන්න. ඔයාගේ එඩිට් එකටයි ප්‍රොඩක්ෂන් වලටයි ඒකට ෆෝකස් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දේවලුත් ගොඩක් වැදගත්. හැබැයි කර කියා ගන්න දෙයක් නැත්තම් මේ වීඩියෝ එක බලන ෆෝන් එකෙන් හරි කමන්නේ, වීඩියෝ එක ෂූට් කරලා අප්ලෝඩ් කරනකම් අපි බලන් ඉන්නවා. ඒකෙන්ද ඒක කරන්නත් අමතක කරන්න එපා. ටිප් නම්බර් 4, ක්‍රියේට් ඇන් ඔප්ටිමයිස් යුවර් YouTube channel. ඉතින් මෙන්න මේ ස්ටෙප් එකට ආවට පස්සේ තමයි අපි ඔයාට යෝජනා කරන්නේ YouTube channel එකක් හදන්න කියලා. ඉතින් මේ වෙනකොට ඔයා දන්නවා ඔයාගේ වීඩියෝස් පෙන්වන්නේ මොන වගේ මිනිස්සුන්ටද, කොයි වගේ මිනිස්සුද ඔයාගේ වීඩියෝස් බලන්නේ. ඒ වගේම ඔයා පළවෙනි වීඩියෝ ටික ෂූට් කරන්න මොන වගේ ලොකේෂන්ස් වලටද යන්නේ, කොයි වගේ තැන් වලටද යන්නේ, මොනවද කතා කරන්නේ, මේ දේවල් ටිකත් ඔයා දන්නවා. ඒ වගේම මොන වගේ equipment එකකින්ද ඔයාගේ වීඩියෝ එක ෂූට් වෙන්නේ ඒකත් ඔයා දන්නවා. ඔයාගේ ෆෝන් එකෙන් නම් එහෙමයි, කැමරාවෙන් නම් එහෙමයි. ඉතින් මේ වගේ ලොකු ඩීටේල්ස් ටිකක් දැන් ඔයා මේ වෙනකොටත් දන්නවා. ඉතින් ඇත්තම කතාව කියනවා නම් ඔයාගේ ගේම් එකෙන් 150%කට වැඩි කොටසක් මේ විදිහට ඔයා සෙල්ලම් කරලා ඉවරයි. තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාට පුළුවන් YouTube channel එකක් create කරන්න. right ඉතින් ඔයා YouTube channel එකක් හදන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනෙක් නම් මම පල්ලෙහා description එකේ ඔයාලට link එකක් දාලා තියන්නම්. ඒ video එක බලුවට පස්සේ ඔයාට ඒකත් ඉගෙන ගන්න පුළුවන්. කොහොම හරි ඔයා YouTube channel එකක් හදනකොට මෙන්න මේ දේවල් ටිකත් apply කරන්න ඕනේ කියන එක අමතක කරන්න එපා. පළවෙනියටම channel name and branding. ඒ කියන්නේ ඔයාගේ channel එකට දාන නම. නම ගොඩක් වැදගත්. මොකද සාමාන්‍යයෙන් නම් අපි යෝජනා කරන්නේ ට්‍රැවල් channel එකක් නම් ඒහා සම්බන්ධව යන නමක් දාගන්න කියලා. උදාහරණයක් විදියට travel with wife. එතකොට අර travel කැල්ල තියෙනවා. ඒකෙම represent කරනවා right. මේක traveling channel එකක්. එහෙම නැත්නම් chef Floyd. මේක cooking channel එකක්. මොකද chef කියන කැල්ල තියෙනවා. travel gears. travel කියන එක කොහොමද තියෙනවා gears. ඒ කියන්නේ travel කරන්න ඕනි කරන උපකරණ. ඒ වගේ තේරුමක්. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ නම කියවපු ගමන් මිනිස්සුන්ගේ ඔළුවට ඩියා එකක් යන්න ඕනේ මේ channel එක කරන්නේ මොන category එකෙන්ද කියන එක සම්බන්ධව. එහෙම යනවා නම් ගොඩාක් හොඳයි. මොකද එතකොට ටග් ගාලා audience එකටත් තේරෙනවා මේක මොන සම්බන්ධ channel එකක්ද කියලා. ඒකෙන්ද නමක් දාගන්න කොටත් ඒක නම් සැලකිලිමත් වෙන්න. ඒ වගේම දෙවෙනියට about section එක. ඒ කියන්නේ ඔයා channel එකට ගියාට පස්සේ ඔයාගේ channel එකේ පෙන්නනවා ඔයා කරන්නේ මොන වගේ දේවල් ගැනද කියලා පොඩි නෝට් එකක් දාන්න තැන. ඉතින් මේක ඔයා පුරවන්න ඕනේ. මේකෙදි ඔයා ඇතුළත් කරන්න ඕනේ ඔයාගේ channel එක subscribe කරොත් ඒ view මොන වගේ දේවල්ද බලාගන්න හම්බෙන්නේ කියලා. උදාහරණයක් විදියට අපේ නම් අපි කරන්නේ ගොඩක්ම camping tips, camping equipment, camping hacks ඔය වගේ camping කරනකොට ඔයා දැනන් ඉන්න ඕනේ හැම දෙයක්ම මේ channel එක subscribe කරලා තියාගත්තොත් මේ තප්පර ගානකින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බවුට් එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මොකද්ද ඔයාගේ බවුට් එක කියලා ඔයා එතන ලියලා දාන්න ඕනේ. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි SEO කියලා කියන්නේ. ඒ කියන්නේ search engine optimization. ඉතින් මේකෙදි වෙන්නේ අපි YouTube එකට ගිහිල්ලා වීඩියෝ search කරනවානේ. උදාහරණයක් විදිහට අපි ගමු camping tent කියලා. ඉතින් camping tent කියලා අපි search කරාට පස්සේ අපිට video list එකක් එනවානේ. ඉතින් මේ video list එක හොඳට බලන්න මේගොල්ලන්ගේ අනිවාර්යම title එක, description එක, ඒ වගේම මේගොල්ලෝ දාලා තියෙන tags
අනිවාර්යෙන්ම කැම්පින් ටෙන්ට් එකට සම්බන්ධයි. මොකද එහෙම සම්බන්ධ වුණාට පස්සේ තමා YouTube ඇල්ගොරිතම් එකෙන් ඒ වීඩියෝස් ටික අපිට පෙන්වන්නේ. ඉතින් ඒක ඔයාටත් පොදුයි. මොකද ඔයා වීඩියෝ එකක් කරනකොටත් ඔයාගේ ටයිටල් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, ඒ වගේම ඔයා දාන ටැග්ස් මේ දේවල් ගැනත් ඔයා හොඳ අවධානයක් දෙන්නම ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරගන්න ChatGPT පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ChatGPT පෞද්ගලිකව පාවිච්චි කරපු කෙනෙක් විදිහට මට ඒක ගැන මාරම සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. රයිට්. අපි එහෙනම් උදාහරණකින් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් අපි ඔන්න YouTube වීඩියෝ එකක් හදනවා Top 10 things to do in Sri Lanka. ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා කරන්න තියෙන හොඳම ක්‍රියාකාරකම් 10 සම්බන්ධව. ඉතින් මේ YouTube වීඩියෝ එකට ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි ටෙක්ස්ට් එකයි හොයාගන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න අපි ChatGPT කියලා සර්ච් කරලා ඒකට ගියාට පස්සේ අපිට එතන සර්ච් බාර් එකක් පෙන්වනවා. ඉතින් මේ සර්ච් බාර් එකේ අපි සර්ච් කරනවා Top 10 things to do in Sri Lanka YouTube video title කියලා. එතකොට ඒගොල්ලෝ AI වලින් ජෙනරේට් කරනවා ටයිටල් ideas කීපයක්. ඉතින් මේ ideas වලින් කැමති එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ දේවල් තමයි මිනිස්සු සර්ච් කරන්නේ. ඉතින් ඔයාලට මෙතනින් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම description එකක් හදනකොටත් ඒක එහෙමමයි. Top 10 things to do in Sri Lanka YouTube video description. Tags හදනකොටත් එහෙමයි. Top 10 things to do in Sri Lanka YouTube video tags. ඉතින් එහෙම ගැහුවට පස්සේ tags ටිකක් එනවා. ඒ ටික copy කරලා paste කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක ඒ තරම් සරලයි. ඉතින් ඒකෙන්ද ChatGPT වගේ tool එක පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. Tip number 5 film and edit your videos. ඉතින් මේ වෙනකොටත් අපි දන්නවනේ අපේ වීඩියෝ එක කවුද බලන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. උදාහරණයක් විදිහට අපේ නම් කැම්පින් කරන, එහෙම නැත්නම් කැම්පින් කරන්න ආස කට්ටිය. ඉතින් ඔයත් දන්නවනේ ඔයාගේ වීඩියෝ කවුද බලන්න කැමති කියලා. මොකද ඔයත් ඔයාගේ රිසර්ච් එක හොයාගත්තා. ඔයා හදන වීඩියෝස් මොන වගේ මිනිස්සුද බලන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සහ ආශාවට ගැළපෙන්න තමයි ඔයා වීඩියෝස් හදන්න ඕනේ. ඉතින් ඒක ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔයාට මේ වැඩේ තවත් ලේසියෙන් කරගන්න පුළුවන් දේවල් තුනක් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. පළවෙනි එක ස්ටෝරි ටෙලින්. ඒ කියන්නේ කතන්දර කීම. ඉතින් ඔයා මේ විදිහට ලස්සනට මේක ප්‍රසන්ට් කරගෙන යනකොට, ඔයා කතාවක් විදිහට මේ වීඩියෝ කරගෙන යනකොට, මේ වීඩියෝ එකේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙනකම්ම මිනිස්සු එක බලන් ඉඳ පෙළ වෙනවා. හොඳම උදාහරණ තමයි දිනේෂ් පැතුම් කියලා කියන්නේ. ඉතින් එයා ඒ වැඩේ පර්ෆෙක්ට්. ඒක ලස්සනටම කරනවා. හොඳේ. ඉතින් එයාගේ වීඩියෝ එක සාමාන්‍යයෙන් බලන්න පටන් ගත්තට පස්සේ ඒක ඉවර වෙනකම්ම අපිට බලන් ඉඳ හිතනවා. ඉතින් ඒ ටයිප් එකේ ඔයාලා වීඩියෝ එකක් කරන්න try කරන්න පුළුවන්. ඒ වගේ කරාට පස්සේ මිනිස්සු ගොඩක් දුරට ඔයාගේ වීඩියෝ එක බලන් ඉන්නවා. එතකොට YouTube algorithm එකෙන් ඔයාගේ වීඩියෝ එක තව ඔඩියන්ස් එකකට සජෙස්ට් කරනවා. මේ විදිහට තමයි වීඩියෝස් වෛරල් යන්නේ. ඒකෙන්ද ඔයාට පුළුවන් නම් වීඩියෝ එක පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙනකම් ඔයාගේ view තියාගන්න, බලන කෙනාව තියාගන්න, ඔයාගේ වීඩියෝස් තව තව viewers ලට යවන්න YouTube algorithm එක ක්‍රියා කරනවා. ඒකෙන්ද වීඩියෝ එක හදනකොට මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම දෙවෙනි කාරණය තමයි editing කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් background music add කරන්න, transition set කරන්න, ඒ වගේම effects add කරන්න, ඔය වගේ ගොඩක් දේවල් ඔයාලට add කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අන්තිමට උදව් වෙන්නේ ඔයාගේ view එකටමයි. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක බලන මනුස්සයාට. මොකද එයාට කම්මැලි නැතුව වීඩියෝ එක මුලින්ම අගට බලන්න පුළුවන් එතකොට. ඉතින් ඒක ඔයාලට ගොඩක් හොඳයි. මොකද එතකොට තමයි ඔයාගේ videos තව තව මිනිස්සුන්ට suggest වෙන්නේ. ඉතින් ඒකෙන්ද edit පොඩි බරක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එඩිටින් සොෆ්ට්වෙයාර්ස් විදිහට මම නම් පාවිච්චි කරන්නේ ෆිල්ම් වල. ඒ වගේම මම එඩිටර් කෙනෙක් පාවිච්චි කරපු කාලේ යානම් After Effects, Premiere Pro ඒ වගේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරලා වැඩේ කරා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඔයාලට කැමති නම් ඔයාලා එඩිට් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට දීලා එඩිට් එක කරගන්නත් පුළුවන්. කැමැත්තක් කරන්න පුළුවන්. කොහොම වුණත් එඩිට් එකෙන් වෙන්නේ ඔයාගේ view එකට කම්මැලි නැතුව ඔයාගේ වීඩියෝ එක බලන්න තව තවත් උදව් කරන එක. ඒකෙන්ද එඩිට් එක ගැන අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ කාරණේ තමයි thumbnails කියලා කියන්නේ. ඉතින් thumbnail එක කියලා කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ සාරාංශය. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ මොකද්ද වෙන්නේ? ඔයාගේ වීඩියෝ එකේ ඇතුලේ තියෙන දේ සාරාංශගත කරලා තමයි thumbnail එකට වැටෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම thumbnail එකක් හදනකොට කරුණු තුනක් තියෙනවා නම් හොඳටම ඇති කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඒ කියන්නේ පළවෙනි එක ඔයාගේ අකුරෙන් දාන text එක. එහෙම එකක් දානවා නම් ඒක. ඒකයි. ඔයාගේ photo එකක් දානවා නම් ඒකයි. තව background එකට වැටෙන photo එකක් තියෙනවා නම් ඒකයි. එහෙම තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඒ කියන්නේ දේවල් අඩුවෙන්ද thumbnail එකේ තියෙන දේවල් අඩුවෙන්ද ඒ මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න ලේසි. ඉතින් ඒ වගේ thumbnail එකක් ඔයාලට හදන්න පුළුවන් නම් හොඳම උදාහරණය Mr. Beast. ඉතින් එයාගේ videos වල එයා කියන විදිහට එයා ප්‍රධාන අංශ තුනකට විතරයි focus කරන්නේ. ඒ කියන්නේ දේවල් තුනයි thumbnail එකේ තියෙන්නේ. ඉතින්
ඒවගේ ඉතාම සරල හැබැයි අයිඩියක නිලියන තම්නෙල්ලක් වඩත් හදාගන්න පුළුවන්න අයි කැචින් තම්නෙල්ලක් හදන්න පුළුවන්න වාඩත් ගොඩක් වීවර්ස් ලව ආකර්ශණය කරගන්න ඉතාමත්ම ලේසි. ඉතින් තම්නෙල්ලක තියෙන හැමදේම දාලා පුරවන්න එපා. ප්‍රධාන වශයෙන්ම තම්නෙල්ලකින් ඔයාගේ වීඩියෝ එක තියෙන එක ඩිලිව වෙන්න ඕනේ. ඒ වගේම ඒ ඩිලිව වෙන එක හොඳ කුතුහලයක් තියෙන දෙයක් නම් අනිවාර්යයෙන්ම මිනිස්සු බලනවා. මෙන්න මේක එකට හොඳම උදාහරණයක්. ඉතින් මේක දැම්මට පස්සේ මේක ගින්දර වගේ ගියා. මොකද ඒක තම්නෙල් එක මරු. ඉතින් තැන්කියු චන්දු කන්දවත්ත තම්නෙල් ඓඩියා එක දුන්නාට කොහොමනත් ඒ වගේ තම්නෙල් එකක් දැම්මට පස්සේ මිනිස්සු පොඩ්ඩක් බලනවා. අම්මට උඩු මේ මොකද්ද මේ? මේකේ මොනව තියනවද? මේ වීඩියෝ එකේ මොනව කතා කරනවද? මේකේ මොනව තියෙන්නේ? මට මේක දැනගන්න ඕනේ. අනේ කොහොම හරි බලන්න ඕනේ. අන්න ඒ වගේ මිනිස්සුන්ව දිරිමත් වෙනවා තම්නෙල් එකේ. මිනිස්සුන්ට කුතුහලය වැඩි. මොකද්ද තියෙන්නේ කියලා බලා ගන්න ඕනේ. ඉතින් එතකොට ආයේ දෙපාරක් කියන්න දෙයක් නැහැ. ඔයාගේ වීඩියෝ එක බලනවා. ඔයාගේ වීඩියෝ එක හොඳයි නම් බැලුවා වගේම subscribe කරගෙනත් යනවා. comment උත් වැඩි, like උත් වැඩි. ඕන දෙයක් වෙයි. ඉතින් ඒ ඔක්කොම start වෙන්නේ ඔයාගේ thumbnail එකෙන්. ඒකෙන්ද thumbnail එකට හොඳ focus එකක් දෙන්නත් අමතක කරන්න ඒවා. tip number 6 promote your channel. ඉතින් ඔයා මෙච්චර අමාරුවෙන් හදාගත්ත YouTube channel එක තව තව මිනිස්සු අතරට ගෙනියන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතනදී ප්‍රධාන අංශ තුනක් යටතේ අපි මේ සම්බන්ධව කතා කරනවා. ඒකෙන් පළවෙනිම ක්‍රමය තමයි social medias කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් TikTok, Facebook, Instagram, Twitter ඔය වගේ ඕනම platform එකක් පාවිච්චි කරලා ඔයාගේ niche audience එකට ගැළපෙන තවත් niche එකක් හොයා ගන්න. ඒ කියන්නේ අපේ නම් camping කරන සහ කරන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවනේ. මේ වගේ අපි YouTube එක ඇතුලේ මේගොල්ලන්ව හොයාගත්තා. ඉතින් අපි ඊට පස්සේ try කරනවා TikTok එකෙත් මේගොල්ලෝ ඉන්නවද කියලා බලන්න. එහෙම බලලා මේගොල්ලන්ටත් videos හදලා දානවා. අර video එකම දාන්නත් පුළුවන් නැත්නම් ඒකට ගැළපෙන size එකට edit කරලා දාන්නත් පුළුවන්. කොහොම හරි අපි මේ platforms දෙකේම ඉන්නවා. ඉතින් මේකේ ඉන්න කැම්පින් කරන කට්ටියත් අපි ගැන දන්නවා. මේකේ ඉන්න කැම්පින් කරන කට්ටියත් අපි ගැන දන්නවා. TikTok එකේ YouTube එකේ දෙකේම. ඉතින් ඒ වගේ ඔයාලා තව තව ඔයාගේ circle එක ලොකු කරගන්න පුළුවන් මේ වගේ අනෙක් platforms වලටත් ඔයා ගියොත්. විශේෂයෙන්ම Facebook එහෙම. ඒ වගේම මේකේ දෙවෙනි ක්‍රමය තමයි collaborations කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා travel blog channel එකක් කරනවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්න travel blog channel එකක් කරනවා. අපි හිතමු මන්සරන්න කියලා. ඉතින් අපි මන්සරන්නත් එක්ක interview එකක් කරනවා. අපි එහෙම කරලා තියෙනවා මේ දින video එක. ඉතින් මේ video එකක් කරාට පස්සේ මන්සරන්නගේ audience එකක් බලන අම්මට උඩු කවුද මේ? කවුද මේ අලුත් character එක? මොකද්ද මේ video එක? පොඩ්ඩක් බලන්න ඕනේ මන්සරන්නත් ඉන්න මොකද්ද මේ? කියලා එයාගේ audience එක අපේ channel එකට visit කරලා මේ video එක බලනවා. ඒගොල්ලෝ comment දානවා, like දානවා, subscribe කරනවා. තේරුණානේ? ඒ වගේම තමයි අපි flight මේක interview එකක් කරා. එයාගේ audience එකක් බැලුවා, "ආ කවුද මේ? මොකද්ද මේ? මොකද්ද මෙතන වෙන්නේ? ආ flight මේකේ කතාව තියෙන්නේ. මොකද්ද දන්නේ? පොඩ්ඩක් අහලා බලමු." ඒ වගේ එයාගේ viewersලා, එයාගේ audience එක අපිව අඳුර ගන්නවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද දෙකම එකලඟ යන categories නේ. ඉතින් ඒ වගේ මේ වගේ collaborations කරද්දී වාතාවරණ චූටි දෙයක් නම් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි. ඒ collaborate වෙන character එකෙන් ඔයාගේ audience එකට වටිනාකමක් ලැබෙනවද? මන්සරන්නගේ මගේ audience එකට වටිනාකමක් ලැබුණාද? ෆ්ලයිම් එකේ මගේ audience එකට වටිනාකමක් ලැබුණාද? ඒක මම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ මිනිස්සුම ගෙන්නන්නේ මගේ audience එකට පෙන්නන්න. එතකොට ඒගොල්ලෝ එකින් තෘප්තිමත් වෙනවද කියලා මම අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ. ඒ වගේම ෆ්ලයිම් එකේ සහ මන්සරන්නගේ ඉන්න audience එකට අපිව වැදගත්ද? අපිව ඕනේද? දැන් අපි කරන්නේ කැම්පින් උගන්නන එක. ඒගොල්ලන්ගේ audience එකේ ඉන්න කැම්පින් කරන්න ආස කරන සහ කැම්පින් කරන කට්ටිය. එතකොට ඒගොල්ලන්ට අපිව වැදගත් වෙනවා. දැක්කනේ? ඔයගොල්ලෝ තමයි. කොහොම හරි audience දෙකම win-win situation එකේ ඉන්න ඕනේ. ඒ දෙපැත්තම සැටිස් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ collaborations කරොත් ඔය දෙන්නගම channel එක ඕගොල්ලන්ට එකපාර ගොඩ දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ channel එක promote කරගන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි engage with viewers. ඒ කියන්නේ ඔයාගේ videos බලන viewers ලත් එක්ක ඔයා තව තවත් engage වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ අතරට ඔයා යන්න ඕනේ. ඉතින් මේ වගේ ඒගොල්ලොත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒගොල්ලෝ දාන කමෙන්ට්ස් වලට රිප්ලයි කරන එක. ඉතින් මේක ඇත්තටම මම පර්සනලි කරන දෙයක්. මගේ channel එකේ මම හිතන්නේ එක කමෙන්ට් එකක්වත් නැහැ මම ආපහු රිප්ලයි නොකරපො. ඒ තරමට මම ඒක අදහනවා. මොකද පොඩි රහසක් කියන්න YouTube channel එකක් කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ එකම දේ views නෙමෙයි. Views කියන්නේ තුන්වෙනි දේ. තුන්වෙනි එක. හරිද? පළවෙනියටම තියෙන කමෙන්ට්ස්. මොකද ඇල්ගොරිතම් එකෙන් අපේ වීඩියෝ එක තව තව මිනිස්සුන්ට යවනකොට ඒගොල්ලෝ බලන අපිට මොන වගේ කමෙන්ට්ස්ද වැටලා තියෙන්නේ. ඒ කියන්නේ කමෙන්ට්ස් වැටලාද මිනිස්සු එන්ගේජ් වෙලාද වීඩියෝ එකත් එක්ක. ඒගොල්ලෝ ඒක තමයි බලන්නේ ඉස්සෙල්ලාම. ඉතින් ඔයාලගේ වීඩියෝ එකට views නැතත් ගොඩක් කමෙන්ට්ස් තියෙනවා නම් ඔයාලගේ වීඩියෝ එක තව තව මිනිස්සු අතරට යවනවා. ඒ වගේම ඔයාලට ලයික්ස් ගොඩක් තියෙනවා නම් ඒත් ඔයාලගේ වීඩියෝ එක යවනවා. ඒ වගේම ඔයාලගේ watch time එක මිනිස්සු කොච්චර වෙලාවක් ඔයාලගේ වීඩියෝ එක බලලාද මේ නිසාත් ඔයාගේ වීඩියෝ එක තව තවත් මිනිස්සුන්ට යනවා. ඉතින් ඊට පස්සේ තමයි subscribers ඔය අනම්ම නම් ඒ දේවල් ටික එන්නේ. ඉතින් ඒකෙන්ද පුළුවන් තරම් comment වලට reply කරන්න. මොකද
වා එක කමෙන්ට් එකකට රිප්ලයි කරාට පස්සේ එතන පෙන්නන්නේ කමෙන්ට්ස් දෙකක් විදිහට. ඊට පස්සේ තව එකක් වටනත් ඒක කමෙන්ට්ස් තුනක් විදිහට පෙන්නන්නේ. ඒ වගේ ඔයාගේ රිප්ලයි එකක් තව කමෙන්ට් එකක් විදිහට තමයි කවුන්ට් වෙන්නේ. ඒකෙන්ද ඔයාගේ කමෙන්ට් දාන මිනිස්සුන්ට රිප්ලයි කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අැතර මේ පොඩි රහසනේ මේව ගොඩක් කට්ටිය දන්න දේවල් නෙමෙයි. හැබැයි මේව තමයි ඇත්ත. හරිද? මේව ප්‍රැක්ටිකලි වැඩ කරපු දේවල්. ඒකයි මම මේව උගන්වන්නේ. ඉතින් කොහොම වුණත් ඔන්න ඔය වගේ දේවල් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ channel එක free promote කරගන්න. ඒ වගේම තව ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි feedback ඉල්ල ගන්න එක. ඒ කියන්නේ අපේ මේ video එක ගැන ඔයගලන්ට මොකද්ද හිතන්නේ? ඔයාලට මේ video එක ගැන හිතන එක ඔයාලට ඔන්න දැන් comment එකක් දාන්න පුළුවන්. අන්න ඒ වගේ feedback ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔයාලට ඔයාගේ channel එක තව improve කරගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ideas උත් ඔයාගේ ඔළුවට එනවා එතකොට. ඒකෙන්ද ඒ වගේ feedback ඉල්ල ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව කරන්න පුළුවන් එක දෙයක් තමයි ඔයාලට පුළුවන් community එකක් හදන්න. ඒ කියන්නේ තව පොඩි group එකක් වගේ. ඒ කියන්නේ ඔයාගේ videos බලන viewers ලා ඉන්න group එකක් කියලා හිතන්නකෝ. ඉතින් අපිත් personally මේ වගේ එකක් තියෙනවා WhatsApp channel එකක්. නැමෙයි sorry WhatsApp group එකක් travel games කියලා. ඒකේ link එක description එකේ තියෙනවා. ඉතින් ඔයාලට ඒකට ගියොත් ඔයාලට පුළුවන් camp locations tips වගේ දේවල් දිනපතා දැනගන්න. ඒකෙන් තමයි group එකට join වුණාත් අමතක කරන්න එපා. ඒ වගේ ඔයාලට පුළුවන් community එකක් හදන්න. ඉතින් ඒකෙන් තව තවත් ඔයා සහ view අතර තියෙන දුර අඩු වෙනවා. ඔය දෙගොල්ල තව තව ලං වෙනවා. ඉතින් ඒකෙන්ද ඒ වගේ community එකක් හදන්නත් අමතක කරන්න එපා. මොකද YouTube කියන platform එක ලෝකෙන් අතුරුදහන් වෙලා ගියත් ඔයා ගාව ඔයාගේ community එක ඉන්නවා. ඔයාලට පුළුවන් තව channel එකකට ගිහිල්ලා තව platform එකකට ගිහිල්ලා ඔයාගේ වැඩේ ආපහු මුලින් නම් පටන් ගන්න. ඒකෙන්ද ඒ වගේ community එකක් හදන්නත් අමතක කරන්න එපා. Tip number 7 monetize your channel. ඉතින් ඔන්න අපි දැන් ලෑස්ති වෙන්නේ ඔයා මෙච්චර අමාරුවෙන් හදාගත්ත YouTube channel එකෙන් සල්ලි හොයන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි YPP. එහෙම නැත්නම් YouTube Partner Program. ඉතින් මේකට ඇප්ලයි කරන්න නම් ඔයා අනිවාර්යෙන් subscribers ලා 1000යි watch hours 4000යි complete කරන්න ඕනේ. ඉතින් මේක complete කරන එක එච්චර අමාරු නෑ කියන්න බෑ. මොකද අලුත් YouTube channel එකකට ඒක ටිකක් අමාරු කඩේමක්. ඉතින් මෙතනදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ YouTube එක ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාට ඇත්තටම මේක ඕනේද? ඔයාට ඇත්තටම channel එකක් කරන්න ඕනේද කියන එක. ඉතින් ඒක ඒගොල්ලන්ට ඔප්පු කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම videos upload කරන්නම ඕනේ. මම දන්නවා පළවෙනි videos වල views යන්නේ නැහැ. කවුරුත් video බලන්නේ නැහැ. ඒ මොකද? ඔයාගේ niche එක තාම ඔයාව අඳුරගෙන නැහැ. ඔයා දන්නවා ඔයාගේ niche එක. ඔයාගේ audience එක කවුද කියලා ඔයා දන්නවා. හැබැයි ඒ ප්‍රශ්නේ තියෙන ඔඩියන්ස් එකට තාම ඔයාව සෙට් වෙලා නැහැ. ඔයාව අඳුර ගන්න ඒගොල්ලන්ට හම්බෙලා නැහැ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ කර්මය. ඉතින් මොන වුණත් ඒගොල්ලන්ට බලන්න ඔයා දිගින් දිගටම කන්සිස්ටන්සි වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕනේ මයි. සතියට ගන්න එකක්, සතියට දෙකක් නම් දෙකක්, මාසෙට ගන්න එකක් කොහොම හරි වීඩියෝස් අප්ලෝඩ් වෙන්නම ඕනේ. ට්‍රැවල් බ්ලොග් channel එකක් කරනවා නම් මතක තියාගන්න ට්‍රැවලින් කියන එක ඔයාගේ හොබි එකක් නෙමෙයි නම් මම ආයිත් කියනවා ඔයාට ට්‍රැවල් බ්ලොග් channel එකක් කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ට්‍රැවලින් කැම්පින් හයිකින් කරන්න කැමති නැති කෙනෙක්ට ඒ වගේ කැටගරි එකකින් channel එකක් කරන්න බෑ. ඒ වගේම තමයි අනික් ඒවා ටේක් කුකින් ඕන එකක්, එන්ටර්ටේනින් ඕන එකක්. ඒකට කැමති නැත්නම් ඒක කරන්න බෑ. සරලයි. ඒකෙන්ද ඔයා කැමති ට්‍රැවලින් කරන්න නම් ට්‍රැවල් බ්ලොග් channel එකක් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සල්ලි හොයන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි affiliate marketing කියලා කියන්නේ. ඉතින් මේකෙදි වෙන දේ සරලවම කිව්වොත් හිතන්නකෝ AliExpress එකේ තියෙන රුපියල් 1000කට campaign tent එකක්. ඉතින් මේ campaign tent එක මම මගේ YouTube channel එක හරහා promote කරලා ඒකේ link එකක් දාලා තියෙනවා description එකේ. ඉතින් කවුරු හරි මේ link එකෙන් ගිහිල්ලා ඒ product එක buy කරාට පස්සේ අරකින් කොමිස් එකක් මට එනවා. ඒ කියන්නේ රුපියල් 1000 නම් ප්‍රොඩක්ට් එක රුපියල් 200ක් වගේ මට එනවා. 200ක්ම දෙන්නේ නැහැ. හැබැයි අර ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකෙන් යම් කිසි මුදලක් මට කමිෂන් එකක් විදිහට හම්බෙනවා. මොකද මේ ප්‍රොඩක්ට් එක buy වුණේ මං හින්දා. මම රෙකමන්ඩ් කරපු හින්දා කෙනෙක් ගිහිල්ලා ඒක buy කරා. ඉතින් ඒකෙන්ද ඒගොල්ලෝ කොටසක් මටත් දෙනවා. ඉතින් ඒකට වෙනම register වෙන්න ඕනේ. කොහොම වුණත් එහෙම කරලා ඔයාට affiliate link සරහා සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම සල්ලි හම්බ කරගන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි brand sponsorships කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා කරන travel vlog channel එකේ audience එක ඉන්නවනේ. මේ audience එකම target කරන තවත් brands ඉන්නවා. ඉතින් ඒ කියන්නේ උදාහරණ විදිහට camping tent හදන කට්ටිය, විකුණන කට්ටිය, ඔය ඕනම කෙනෙක්. ඒ වගේ brand එකකින් ඔයාව reach කරලා ඔයාට කියනවා right අපේ ඇඩ් එක ඔයාගේ channel එකේ පෙන්නොත් අපි ඔයාලට මෙච්චර ගාණක් දෙනවා. එහෙම නැත්නම් අපේ product එක ඔයාලා recommend කරොත් ඔයාලට ඒකෙන් මෙච්චර ගාණක් දෙනවා. ඒ වගේ ඔයාලට ඒගොල්ලොත් එක්ක partner වෙලා මේ වැඩේ ලස්සනට කරලා ගාණක් හොයාගන්න පුළුවන්. හොඳ ලොකු ගාණක්. හොඳ සාමාන්‍ය පොඩි ගාණක් නෙමෙයි හොඳ ලොකු ගාණක්. ඔයාට ඒගොල්ලොත් එක්ක partner වුණොත් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ brand sponsorship එකක් ගන්න ලේසි නෑ. ඔයාගේ channel එක හොඳම තත්ත්වයක තියෙන්න ඕනේ ඒ වගේ දේකට යන්න නම්. ඉතින්
ඒවගේ දෙවලු ඉස්සරහට වාට කරන්න පුළුවන් ඒකෙන්ද දිගට මොය වැඩේ එක දිගට කරගෙන යන්න සමතක් කරන්න එපා. ඒවගේම සල්ලිහම්බ කරන්න පුළුවන් හතරවෙනි ක්‍රමය තමයි මර්චන්ඩයිස් කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ ලෝගෝ එක ගහලා ටී-ෂර්ට් එකක්, තොප්පියක්, කැප් එකක්, මග් එකක් ඕනම දෙයක් ඔයාගේ ඔඩියන්ස් එකට සෙල් කරන්න. ඉතින් ඔයාගේ ෆෑන්ස්ලා බලන් ඉන්නවා ඔයාගේ ප්‍රොඩක්ට් එකක් රිලීස් කරනවා. මොකද ඒගොල්ලෝ ඔයාට කැමති. එයාලා ඔයාගේ ප්‍රොඩක්ට් එක බයි කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඔයාලට පුළුවන් එක එක ටී-ෂර්ට්ස්, කැප්ස්, මග්ස් ඔය වගේ දේවල් සෙල් කරලා සල්ලි හම්බ කරන්න. ඒකින්ද මර්චන්ඩයිස් ගැන අවබෝධ කරගන්න එපා. ටිප් නම්බර් 8 be consistent and patient. ඒ කියන්නේ ඔයා YouTube channel එකක් කරනවා නම් ඔයා හොඳින් ඔළුවට දාගන්න ඕනේ කාරණාවක් තමයි. මේක මේ එක දවසින් එක රයින් ඕවර්නයිට් වෙන දෙයක් නෙමෙයි. මේකට යම්කිසි කාලයක් අපි එක දිගට වැඩ කරන්න ඕනේ. මම නම් දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩේම ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි. ඒකට යම්කිසි කාලයක් යනවා. මොකද ඔයාගේ වීඩියෝස් බලන ඔඩියන්ස් එක වෙනස් නේ. දැන් මගේ වීඩියෝස් බලන්නේ කැම්පින් ඉගෙන ගන්න ආස මිනිස්සු. ඉතින් එහෙම කට්ටිය ලංකාවේ මිලියන ගණන් බිලියන ගණන් නැහැනේ. ඉන්නේ පොඩි පිරිසක්. ඉතින් ඒගොල්ලෝ ඉතාම පොඩි ඔඩියන්ස් එකක්. හැබැයි මගේ බිස්නස් එකට මට මේ මිනිස්සු වටිනවා. ඉතින් ඒක හින්දා මම මේ වැඩේ එක දිගටම කරනවා. මේ මිනිස්සු උගන්නනකම මමත් වෙනමම අතල්ලයක් ගන්නවා. ඉතින් ඒ වගේ තමයි. හෙමින් යන්න ඕනේ ගමනක් මේක. ඒ වගේම මම මේ දැන් කියන දේ හොඳට අරගන්න. මොකද මේක ඔයාලගේ ජර්නි එකට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මුලින්ම අපි ඔළුවට දාගන්න ඕනේ දෙයක් තමයි මේ ලෝකේ තියෙන කන්ට්‍රෝල් කරන්න බැරි දේවල්, ඒ වගේම කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල්. ඉතින් YouTube ගත්තොත් YouTube එකේ views, subscribers ලා, comment, like මේ දේවල් අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. මේක කන්ට්‍රෝල් කරන්න බෑ. ඔයා වීඩියෝයක් අප්ලෝඩ් කරනවා නම් මම සබ්ස්ක්‍රයිබර්ස් ලා ලක්ෂයක් කම්ප්ලීට් කරනවා කියලා. ඇත්තටම සබ් ලක්ෂය කියන එක අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක්. ඒක ඇත්තටම අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක කන්ට්‍රෝල් කරන්නේ YouTube algorithm එකෙන්. සහ ඔයාගේ videos බලන viewers ලා. ඉතින් වෙන කෙනෙක්ගේ control එකේ තියෙන දෙයකට බොරුවට බලාපොරොත්තු තියාගෙන දුක් වෙන්න යන්න එපා. හරිද? ඔයාට එන views ගන්නවත්, subscribers ලවත්, likes ලවත් ඔයාට control කරන්න බෑ. right ඒක හොඳින් මග තියාගන්න ඒක control කරන්න බෑ. ඒකෙන් දේවල බොළවර බලාපොරොත්තු තියාගෙන ඉදින් දුක් වෙන්න යන්න එපා. ඒ වෙනුවට අපි දැන් බලමු ඔයාට control කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ පැත්ත බලපුවාම අපිට control කරන්න පුළුවන් දේවල් විදිහට තියෙන්නේ video දාන එක විතරමයි. ඉතින් මේ වගේ හොඳ title, thumbnail, keywords use කරලා ඔයා හොඳ video එකක් හැදුවට පස්සේ ඔයාට අර control කරන්න බැරි views, subscribers ලා comments නිකම් ඔයා ගාවට එනවා. මොකද මේ පැත්තේ control කරන්න බැරි දේවල් ටික ඔයා දෙන දේවල් නෙමේ, ඔයාට ලැබෙන දේවල්. ඉතින් ඔයාට ලැබෙන දේවල් ඔයාට control කරන්න බෑනේ. ඒක ලැබෙන්න ඕනි දෙයක්. ඉතින් ඒ දේවල් ලබා ගන්න නම් ඔයාගේ පැත්තෙමුත් මොනවා හරි දෙන්න ඕනි. ඉතින් ඔයාට මොනවද දෙන්න පුළුවන්? ඔයාට දෙන්න පුළුවන් videos විතරමයි. ඒක හින්දා අමතක නොකර හැම වෙලේම video හදන එකට ලොකු focus එකක් දෙන්න. ඒ වගේම හැම වීඩියෝ එකකම මොකක් හරි පොඩි දෙයක් හරි ඉම්ප්‍රූව් කරන්න try කරන්න. ඒ කියන්නේ එක්කෝ light එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් tripod එකක් ගන්නවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කතා කරන්න ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්, editing effect එකක් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්, ඔය ඕනිම දෙයක්. හැම වීඩියෝ එකකම මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඕනේ. මොකක් හරි දෙයක් අලුතෙන් එකතු කරන්න ඕනේ. එතකොට ඔයා වීඩියෝ 100ක් මේ වගේ හැදුවොත් ඔයාගේ 101 වෙනි වීඩියෝ එක ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම කතා කරනවාමයි. ඒක කරනවාමයි. මොකද ඔයාට වීඩියෝ 100ක එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඔයාට 100ක අත්දැකීම් තියෙනවා. එතකොට ඔයාගේ 101 වෙනි වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයා වෙනුවෙන් කතා කරනවාමයි. ඒකෙන්ද අද අපි කතා කරපු දේවල් අකුරක් නැර වීඩියෝ වලට ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම වැඩේ හරිනවා. රයිට්. ඔයා මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවා කියලා කියන්නේ ඔයා රියල් ලෙජන්ඩ් කෙනෙක්. මොකද ඔයා දැන් දන්නවා ට්‍රැවල් බ්ලොග් channel එකක් හරියට පටන් ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන්. well done. ඉතින් වෙන කොහෙදිවත් ඔයාට ලැබෙන්නේ නැති අමුතුම දැනුමක් ඔයාට ලැබුණා කියලා ඔයාලත් හිතනවා නම් පල්ලයට කියලා comment එකක් දාන්න. much love travel gears කියලා. මොකද මේ වගේ කමෙන්ට්ස් දගිද්දි තමයි තව මේ වගේ වැඩ කරන්න අපිව උනන්දු වෙන්නේ. ඒ වගේම මේ වීඩියෝ එකේ මොකක් හරි ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් ඒක ගැන පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඒ ගැනත් අපි විස්තර තවදුරටත් කියන්නම්. ඒ වගේම මේකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට දාන්න. අපි ඒක පින් කරනවා. for sure අපි ඒක පින් කරනවා. මොකද එතකොට අපිට පුළුවන් ඒ වැරද්දත් හදාගෙන තව තවත් අපේ ඔඩියන්ස් එකට වැදගත් දැනුමක් එකතු කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් just ෆීලේ හැමදාම එකම පාරක ගිහින් එකම පිරිසක් සමග එකම වැඩ කටයුතු ටිකම කරලා ඔබටත් ජීවිතේ පාවෙනවා. ඒකාකාරී කලබලකාරී බවින් මිදී ජීවිතේ නිදහසේ සැහැල්ලුවෙන් සබඳතාවක් සමග ගත කිරීමට කැමති ඔබ සඳහාම වෙන් වූ සියලුම කැම්පින් උපකරණ දැන් ඔබට අප වෙතින් ලබා ගත හැකියි. Travel Gears, the largest travel gears market in Sri Lanka. WhatsApp 0676275030. Travel Gears, just feel it.